මෙවර IPL තරගාවලියේ අලුත්ම තරුව වයස 20 මතීෂ පතිරණ සම්බන්ධයෙන් සෑහෙන්න කතා තිබෙනවා මේ වන විට ඉන්දියා මාධ්‍ය තුල විශේෂයෙන්ම ඉන්දියානු ක්‍රිකට් ප්‍රවීණයන් විසින් විවිධ අදහස් මතු කරනවා ඒ වගේම ඉන්දියාවේ විතරක් නෙමෙයි IPL ඇවිල්ලා ඉන්න ජාත්‍යන්තර විස්තර විචාරකයන් වෙනත් රටවල ජ්‍යෙෂ්ඨයන් ගොඩක් දෙනා අදහස් පළ කරමින් සිටිනවා ඉතින් විශේෂයෙන්ම රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණා ESPN Quick Info වැඩසටහනකට ඊයන් බිෂොප් සහ දීප් දාස් ගුප්තා ඉතින් මොවුන් දෙදෙනා මතීච සම්බන්ධයෙන් අදහස් දැක්වුවා එතරම් දාස් ගුප්තා කියන්නේ ඊළඟ IPL වෙන්දේශයේදී මතීෂ පතිරණ ඉන්දියානු රුපියල් කෝටි 10ත් 11ත් අතර වගේ ගණනකට නැත්නම් ඒ ආසන්න මුදලකට අලෙවිවීම ඔහුට කිසිදු සැකයක් නැහැ කියලා තමයි දාස් ගුප්තා කියන්නේ ඉතින් ඔහුගේ තිබෙන විවිධත්වය ඒ වගේම විනාස්මාකාරයේ වේගපන්දු යවන්නේක් වෙනත් ක්‍රීඩකයෝ නැහැ ඔහුට ආදේශ කරන්නට තවම වයස 20යි ඉතින් සෑහෙන කාලයක් තව ක්‍රීඩා කරන්න පුළුවන් ඉතින් ඒ වගේ කරුණු කාරණා ගොඩක් හින්දා කණ්ඩායම් සෑහෙන තරගයක් දෙයි කියලා කියනවා දාස් ගුප්තා ඊළඟ වෙන්දේශයේදී මතීෂ පතිරණ මිලදී ගන්නට ඉතින් හැබැයි MS ධෝනි තමයි හොයාගන්නේ CSK තමයි අවස්ථාව දෙන්නේ මොකද ධෝනි චෙන්නයි කණ්ඩායමේ කලමනාකාරීත්වයෙන් අහල තමයි ගෙනහල්ලා net පන්දු යවන්නෙක් විදිහට ගෙනාවේ ඉතින් අමනම් විශ්වාස කරන්නේ නැහැ මතීෂ පතිරණම වුන් ඊළඟ වතාවේ නිදහස් කරයි කියලා නමුත් ඔහුට ලැබෙන මුදල වැඩි වේවි වෙන්දේශීට ඉදිරිපත් කරොත් නම් අනිවාර්යයෙන්ම ඔය කියන ගණන් වලටම චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමම ලබාගයි කියලා තමයි අපට පෙනෙන්නේ කොහොම හරි එහෙම ගියොත් එහෙම කෝටි 10කට 11කට වඩා නැත්නම් ඊටත් එහා යයි කියලා තමයි දැනටම ඉන්දියානු ප්‍රවීණයන් විස්තර විචාරකයන් පවා මතපල කරන්නේ. ඉතින් ඉන්දියානු රුපියල් කෝටි 10ක් 11ක් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් එහෙම කෝටි 40ක් 45කට ආසන්න මුදලක් ලක්ෂ වලින් ගත්තොත් එහෙම 100ෙන් වැඩි කරන්න ඕනි ලක්ෂ 4000ක් 4500ක් විතර වෙයි කියලා තමයි කියන්නේ මතීෂ පතිරණ ශ්‍රී ලංකා මුදලින්. ඉතින් බිලියන භාගයකට ආසන්න මුදලක් වෙයි කියලා තමයි කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් මතීෂ පතිරණ ඊළඟ සීසන් එකේ. ඉතින් කොහොමද මේ පුංචි ක්‍රීඩකයාට ලැබෙන්න යන වටිනාකම කියලා දැන් අපිට හිතා ගන්නට පුළුවන්. ඒ වගේම දාස් ගුප්තා හොඳ කාරණයක් මෙතනම මතු කරනවා ක්‍රිකට් IQ නැත්නම් ක්‍රිකට් සම්බන්ධයෙන් තියෙන දැනුම මේ CSK කැම්ප් එකේ සෑහෙන තියෙනවා කියන එක ධෝනි ඉන්නවා එතකොට බ්‍රාවෝ ඉන්නවා ෆ්ලෙමින් කෝච් එතකොට මයිකල් හසී ඉන්නවා එරික් සිමන්ස් ඉන්නවා ඉතින් ඒ වගේ ගත්තාම ස්ටාෆ් එක ගත්තත් සෑහෙන අත්දැකීම් වැඩි ක්‍රිකට් වලින් පිරිපුන් පිරිසක් තමයි මෙතන ඉන්නේ ඒ හින්දා මේ මතීෂ මේ කැම්ප් එකේ හැදෙන එක නැත්නම් ඔහු වයස 20ේදී පොඩි කාලයේදී මෙතන ඔහු ගොඩනැගෙන එක සෑහෙන ලොකු අවස්ථාවක් කියලා තමයි දාස් ගුප්තා විශ්ලේෂණය කරමින් මේ වැඩසටහනේදී පැවසුවේ. ඒ වගේම ඊයන් බිෂොප් හිටියා මොහුත් සමග ඒ සාකච්ඡාවේ ඔහු ඉතාම වැදගත් කාරණයක් කියනවා ඒ තමයි සම්පූර්ණ ක්‍රෙඩිට් එක නැත්නම් සම්පූර්ණ හොඳ නම යන්නට ඕන MS ධෝනිට සහ ධෝනිගේ වචනයට ගරු කරලා මේ මතීෂ පතිරණ ගත්ත CSK වගකීම්ට කියන එකත් ඔහු කියනවා විශේෂයෙන්ම MS ධෝනි වීඩියෝවක් දැකලා තමයි ශ්‍රී ලංකාවේ පාසලක ක්‍රිකට් ක්‍රීඩා කරනවා වීඩියෝවක් දැකලා තමයි ලියුමක් ලියලා මතීෂට එන්න කියලා කිව්වා කියලා අපි දන්න කතාවේ තියෙන්නේ. ඉතින් කොහොම හරි ධෝනි මේ කරපු වැඩෙන් තමයි මෙවැනි ක්‍රීඩකෙක් ලෝකයට මතු වෙන්නේ. එතකොට චෙන්නයි කණ්ඩායමේ කලමනාකාරීත්වය ඒකට එකඟ වෙනවා. ඉතින් ඒ කණ්ඩායම් වලට නැත්නම් ඒ පුද්ගලයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි කියන කාරණේ යන් බිෂොප් මතක් කරනවා. විශේෂයෙන්ම හොඳ නායකයෙක් අනාගතය දකිනවා. ඔහුට විෂන් එකක් තියෙනවා. අනෙත් පුද්ගලයන් කරන දේම හොඳ නායකයෙක් කරන්නේ නැහැ. ඔහු රාමුවෙන් පිට හිතලා අලුතින් දැකලා දේවල් හොයාගෙන අලුතින් දේවල් නිර්මාණය කරනවා ඒක MS ධෝනි සහ චෙන්නයි සුපර් කිංග්ස් ඒ හිමිකරුවන් සහ කලමනාකාරීත්වය කරා ඒකේ ප්‍රශංසාව යන්න ඕනි ඔවුන්ට කියන එක මේ ප්‍රවීණ විස්තර විචාරකයා යන් බිෂොප් විශේෂයෙන්ම පවසා සිටියා ඒක සෑහෙන ලොකු කතාවක් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඔන්න ඕක තියෙනවද කියලා හොයාගන්නට පුළුවන් මේ වචන කිහිපෙන් යන් බිෂොප් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක කියනවා රාමුවෙන් පිට හිතලා නැත්නම් අනෙත් පුද්ගලයන් කරන දේම කරන්න නෙමෙයි නායකයෝ ඉන්නේ නැතනම් පරිපාලකයෝ ඉන්නේ ඔවුන් අලුතින් දේවල් හිතලා අනිත් මිනිස්සු හිතන්න කලින් හිතලා සැලසුම් සකස් කරලා හොඳ විෂන් එකක් තියෙන මිනිස්සු වෙන්නට ඕනි කියන එක ලොකු කතාවක් මේ ඊයන් බිෂොප් කියන්නේ ඉතින් ශ්‍රී ලංකාව සතුව ඉඳලත් මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා
ක්‍රිකට් බලධාරීන්ට ඉතින් නායකයා ගැන නම් කියන්නට බෑ මොකද අර්ජුන රණතුංග වැනි නායකයන් නැත්නම් මහේල ජයවර්ධන දක්වා හිටපු නායකයන්ට තිබ්බ බලය දැන් ඉන්න නායකයාට තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ විශේෂයෙන්ම සීමිත පන්දුවාර නායකයා අතනම ටෙස්ට් නායකයාට යම් කිසි බලයක් තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා හැබැයි සීමිත පන්දුවාර නායකයාට ඉස්සර හිටපු නායකයාට තරම් බලයක් තියෙනවද කියලා පේන්නේ නැහැ. එතකොට සම්පූර්ණ වගකීම බාර ගන්නට ඕනේ තේරීම් කමිටුව සහ අදාළ පරිපාලන බලධාරීන් මීයන් බිෂොප් කියපු කරුණු කාරණා ටික නැවත නැවත අධ්‍යයනය කරා නම් ඔය අපේ ක්‍රිකට් වගකී යුත්තේ ඇත්තටම වැදගත් කතාවක් තමයි බිෂොප් මෙතන කියන්නේ. ඉතින් IPL හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ ඉන්දිය මාධ්‍ය බැලුවොත් එහෙම මදේශ පතරණ සම්බන්ධයෙන් සෑහෙන කතා ටිකක් හොයා ගන්නට පුළුවන්. ඉතින් ඒ කතා දකින දකින විදිහට පුළුවන් පුළුවන් විදිහට ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි මම උත්සාහ කරන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.